ජාතික ජනබල වේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකීන්ගේ ජයතහවුරු කිරීම සඳහා ගාල්ල බද්දේ ගම නගරයේ පැවති ජන රැලියට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් ජන රැලිය සංවිධානය කර තිබුණා. ජාතික ජනබල වේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකුද ජන රැලිය ඇමතුවා. අපේ අපේක්ෂක කණ්ඩායමේ කිසිවෙකුටවත් පෞද්ගලික පටු වාසි පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ. අපි හැමෝම එකට එකතු වෙලා ඉන්නේ ඔබ පතන ඒ සුන්දර රට පොහොසත් රට ඔබට ළඟා කර දෙන්න ඕනම දුෂ්කර අභියෝගයකට මුහුණ දෙන්න අපේ කණ්ඩායම ලෑස්ති කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕන මේ කණ්ඩායම ඇතුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා ඉංජිනේරවරු ඉන්නවා නීතිඥවරු ඉන්නවා ගුරුවරු ඉන්නවා කාන්තා සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා උගත් බුද්ධිමත් ඒ වගේම මානවවාදී ගුණාංගයන් යුතු හොඳම කණ්ඩායම ජාතික ජනබල වේගයේ කණ්ඩායම මේ යන ගමනේ පිළිපයින්නට හිතාගෙන ඉන්නවා නම් ඒක තමයි දේශපාලනිකව අපි කරගන්න ඉතිහාසයේ විශාලම වැරැද්ද වෙන්නේ ඒ නිසා අපි ආරාධනා කරනවා අපි අපේ සහෝදරාත්මක දෑත් දිගු කරන කලින් මැතිවරණයේදී අපේ ප්‍රතිවාදී නගපු බොරු වලට රැවටිලා ඡන්දය නොදුන් අපේ ආදරණීය පුරවැසියන්ට දැන් තමයි අපිත් එක්ක ඔබත් එකතු වෙන්න ඕන හොඳම වෙලාව හැමෝම එකට එකතු වෙලා පොහොසත් රට ලස්සන ජීවිතයක් කියන ඒ අරමුණ වෙනුවෙන් අපි හැම කෙනෙක්ම උර දෙන්නට ඕනේ මේ කැබිනට් මණ්ඩලයත් එක්ක රටක් ගෙනියනවා රට ගෙනියන්නේ නිකන් නෙවෙයි මේ රට ගොඩනගන්න ආන්නර පොදු අභිමතාර්ථයෙන් දෙවන්ත පිරිසක් ගොඩනගලිනු ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන දෙවන්ත ටීම් එකක් අද ජාතික ජනබලවෙත් එක්ක ඉන්නවා රට ආකල්පන පැත්තෙන් වෙනස් වෙලා තියෙන්නේ දැන් රටක් හදන්න බෑ නීතියක් නැතුව අපි පළවෙනියට හදනව ලොකුද කුඩාද පක්ෂේද මාලිමාවේද ඡන්දය දුන්නද නැද්ද දාලා නෑ රටට එක නීතියක් සහතිකයි අපි හදනවා ඒක තමයි අපේ වැඩේ මේ රට විනාශුනේ වෙන මොකක්වත් නෙමෙයි ඔයාලගේ වැරද්දක් නෙමෙයි රටේ වැරද්දක් නෙමෙයි ගිනි කඳු පුපුරලා නෙමෙයි හිම මිදිලා නෙමෙයි බංග්ලාදේශයේ වගේ ගංගා දෙගොඩ තලා ගිහිලා නෙමෙයි මේ රට විනාශ වුනේ දේශපාලනය හින්දා ඒක නිසා අපි දැන් ඔයාලට මොනවත් කියන්නේ නැහැ මුලින් මැදිහත් වෙන කියලා ඉස්සෙල්ලා අපි කරලා පෙන්නන්නම් යවස් ගණනක් අපදුටු සිහිනේ සබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් නදවත් ගහිනාරාවේ අසා සිටින් දේශපාලන ව්‍යාපාරය බඩ පත්තුනම් මොකද වෙන්නේ රටට හිතකර තීන්දුව ගන්නා වෙනුවට තමන් වෙනුවෙන් තීන්දුව ගන්න මුළු රටේ ජනතාවම විවිධ ශේත්‍ර වලින් පීඩාවට පත් වෙනවා දේශපාලනයේ ව්‍යාපාරයක සිට දේශපාලනයේ මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕන අන්න ජාතික ජනබල වේගයේ ආණ්ඩුව මුල පුරලා තියෙන්නේ දේශපාලන යන මහජන සේවයක් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු වෙන්න ඕන ජනාධිපතිවරයා වෙනුවෙන් දරන වැයබර අඩු කරන්න ඕන හිටපු ජනාධිපතිවරු වෙනුවෙන් දරන වැයබර මුළුමනින්ම අඩු කරන්න ඕන චක්‍රලේඛන වලින් මේ වදීලා තියෙනවා සමහර වරප්‍රසාද 50 වලින් දීලා තියෙනවා සමහර වරප්‍රසාද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා දැන් අපි කමිටුවක් දාලා තිබෙන්නේ ඒ සියල්ල ඉවත් කිරීම සඳහා හිටපු ජනාධිපතිවරු බලා ගන්න කන අතර කතාව මතක තියාගන්න සමහර අය ඒගොල්ලෝ මහන මේ දැම්ම අල්ලන්නේ නැද්ද කියලා අපි ඒවා විධිමත්ව කරනවා මතක තියාගන්න හරි දැන් අරුණු වහපු ෆයිල් විශාල ප්‍රමාණයක් මා දන්නවා දැන්ට විවෘත කරලා තිබෙනවා සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණ වෙලා තියෙනවා සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තීරණ වෙලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆයිල් එක විවෘත කරලවත් නැහැ ඒවා සියල්ල විවෘත කරලා ඒ අදාළ වැඩ කටයුතු කරයි ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් නිලධාරීන් අපි පත් කරලා තියෙනවා අපි අත ගහන්න යන්නේ නේ මේ අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන්න පුළුවන් ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම නිලධාරීන් අපි දැන් ක්‍රමානුකූල පත් කරමින් තිබෙනවා පරීක්ෂණ ආරම්භ කරන්න දූෂිතයෙන් ඇල්ලීම නිකන් ප්‍රදර්ශනාත්මක වැඩක් නෙවෙයි 2015 ෆයිල් එකක් අරයි යනවා අල්ලස් කොමිසමට ෆයිල් එක බාර දෙනවා එන ගම වොයිස් කට් එකක් දෙනවා අල්ලස් කොමිසමට ගිහින් කෙනා වොයිස් කට් එකක් දෙනවා නාට්‍ය ප්‍රදර්ශනාත්මක වැඩ කිසිවක් නැහැ ක්‍රමානුකූලව පියවරෙන් පියවර පරීක්ෂණ ඉදිරියට යමින් තියෙනවා ඔගලට බාදන්න විශාල බලාපොරොත්තුවක් දෙන දූෂිතයන්ට දඬුවම් දෙන්නත් දූෂණය නතර කරන්නත් ඒක ජාතික ජනබල වේගය ආණ්ඩු ඉදිරි කරනවා මෙතර කල් ආණ්ඩු හදුව තමයි හැබැයි ආන හැම ආණ්ඩුකම උනේ රට කඩා වැටුණා ඒගොල්ලෝ දිනුනා ජාතික ජනබල වේගය ආණ්ඩුව ආපහු හැරෙන්නේ නැහැ මේ රට හදලා මිසක කියලා මතක තියාගන්න